හොඳට කල්පනා කරලා බලලා අපි මේ මහත්තයාගේ වැඩේ පිළිවෙලකට කරලා දෙමුනේ නන්දිපාල. ආ පන්සල. පන්සල. සාමාන්‍යයෙන් මහත්තයෝ මිනිස්සු පන්සලට යන්නේ මල් පහන් පූජ කරලා බුදුන් වඳින්න. ඒ මිනිස්සුන්ට ඕන කමක් නෑ ලොකු හාමුදුරුවන්ගේ ආවාසයට යන්න. ඔය 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 ඉතින් මේ මහත්තයාගේ වැඩේ බෑ කියන තැනට දාන්න එපා. කරමු කරමු. කරන්න බෑ කියන එක නෙවෙයි මම කියන්නේ, මේකේ තියෙන බැරෑරුම්කම. ඒ තරම් මේක සංකීර්ණයි. ඔහු මේ වැඩේ අමාරුයි ඒක මන් දන්නවා. මහත්තයෝ මේ නන්දිපාල ලේසි වැඩ කරන ටිකක් හරීම කම්මැලි. මට ඕන අමාරු වැඩක්. අමාරු වැඩක්. හරි හරි හරි. එහෙනම් ඉතින් නන්දිපාල අපේ මහත්තයාගේ වැඩේ බාර ගන්නවනේ නේ. ආ නන්දිපාල වැඩේ බාරගත්තයි කියන්නේ මහත්තයෝ වැඩේ සිකුරටම හරි. ආ වැඩේ හරි කියලා හිතා ගන්නකෝ නේ. මහත්තයෝ ලොකු ගාණක් නොවුනත් කීයක් හරි එහෙට මෙහෙට කරන්න සිද්ධ වෙයි. වැඩේ බරපතලයිනේ මහත්තයෝ. මං කිව්වනේ සල්ලි ප්‍රශ්නයක් නැහැ කියලා. මහත්තයෝ මට තව දෙයක් දැනගන්න ඕන. ඇයි ලොකු හාමුදුරුවන්ගේ සිවුර හරි අඳන කඩේ හරි ඕන කරලා තියෙන්නේ? ඒක පොඩ්ඩක් දැනගන්න ඕන. ඒක ඇත්තටම මට නෙමෙයි ඕන කරන්නේ. එහෙනම් කාටද මාත්? හරි ඒකත් මං කියන්න. පය වෙලා අපිව හදිසියෙම ගෙන්න ගත්තනේ. මේ ඊට පස්සේ අර හොල්මන් සත්ය වුණ නැද්ද? ඒකනේ අද්දි ඇහුවේ කුමාරේ තනියම ඉඳ බයද කියලා. කොහෙද ඉතින් ආව එකක් ඈ? අනේ අයියේ මේ ඊට පස්සේ නම් මාව මෙහෙ තනියෙන් දාලා කොහෙවත් යන්න එපා. ඒක මාර කතාවක්නේ. දැන් අපි දුඹ දාලා ගියේ ඈ? උඹණ කිව්ව අපිත් එක්ක යන්න බෑ කියලා. අයියලා ගිය ගමන්ම මට මේ එක එක සද්ද ඇහෙන්න ගත්තනේ. වහල උඩ උගුඩුව වෙන්න ඇති. නෝ ගුඩුවද මට ඇහුණේ නිකන් ගිරියටින් කෑ ගහනවා වගේ සද්දයක්. ගුඩෝ ගිරියටින් කෑ ගහන්නේ? කුමාරිගේ හිත. කුමාරී මහත්තයයි දෙන්නම නැති වෙලාවට මං තනියම ඕනතරම් මේ ගෙදර ඉන්නේ. මට නම් ওই මොන සද්දයක්වත් ඇහිලා නැහැ. ඒ වුණාට මේවත් පරණ ගෙවල් නියක්කේ. මේවෙත් අමනුස්සෝ ඉන්න පුළුවන්. අමනුස්සය නම් මේ ලෝකේ කොච්චරක් ඉන්නවද බං? අමනුස්සයන්ට බයේ ජීවත් වෙන්න බෑ කුමාරී. අනේ මේ මන්නම් බයයි. හැබැයි මම මේ මිනිසුන්ට බය නැහැ. ඒ උනාට මිනිසු මැරිලා උපදින්නේ නිකන් යක්කු පෙරේතෝ වෙලානේ. අන්න උන්ට බයයි. බැරි වෙලාවක්වත් මං එහෙම එකෙක්ව දැක්කොත් එහෙම බයටම මැරේ. මැරිච්ච මිනිසුන්ට මොකට බය වෙනවද බං? එහෙනම් ඉතින් අයියලත් මෙහෙට ආවේ මැරිච්ච උන්ට බයයි. අපි මැරිච්ච උන්ට බය නැහැ කුමාරි. අපි උන්ට බය නැහැ. නමුත් අර දරුවා කිව්වනේ ඒ ගෙදර ඉන්න එපා කියලා. ඉතින් බයගමකට නෙමෙයි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒකයි මෙහෙ ආවේ. කවුද මහත්තයා? දරපා. හලෝ. එහෙමයි හම්දුරුනේ. හොඳමයි හම්දුරුනේ. හරි හරි. මං එන්න ඉක්මන් කළා. හොඳමයි. ඇයි මොකද මහත්තයා? මේ හාමුදුරු මට ගල පන්සලට ගිහිල්ලා ඉන්නා. එකපාරටම? ලොකු හදිසියක් නම් කිව්වේ නෑ. ඒත් මොකක් හරි අත්‍යවශ්‍ය වැඩක්. මං ගිහිල්ලා ඉන්නා. කුමාරි, අක්කගේ ප්‍රෙෂර් එක වැඩි. හොඳට බලාගනි. හරි අයියේ. මං බලාගන්න අයියා ගිහින් එන්නකෝ. පැස්
පස් පැට්ටයිම් පැටියට සනීපෙන් නැලවෙන්න උදව් කරමින් කෘෂි කෘෂි සොෆ්ට්ව තියෙනවා. සඳට අපි ලං වෙලා සුබෝද. ඇයි මේ අපිව හිර කූඩුවේ දාලා? හිර කූඩුවේ දාලා? ඒ මොකද? අපේ ගමට යක්ෂණියෙක් ඇවිල්ලානේ. ඒ නිසා ලොකු හාමුදුරුව පන්සල් වත්තෙන් එළියට යන්න තහනම් කරලා. යක්ෂණියක් ඇවිල්ලා? මොන වගේ යක්ෂණියක්ද? බුදුන්ගේ පින්තූරවල දත් දෙක එළියට දාගෙන ඉන්න වගේ යක්ෂණියක්? ඇත්තද සූරත මේ සුබෝධ කියන්නේ? මොකද අපි හාමුදුරුවනේ. සූරතලා ඉන්න ගමට යක්ෂණියක් ඇවිල්ලයි කියන්නේ? අම්මේ ඌ අපේ සිදුවත ඇදගෙන යන්න හැදුවා. සිදුවත ඇදගෙන යන්න ගියා? ඔව්, ඒ යක්ෂණී බලගතුයිලු. ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා තමයි සිදුව අයව බේරගත්තේ. ලොකු හාමුදුරුවොත් වැඩියද? ඔව්, ලොකු හාමුදුරුවෝ වැඩියා. ලොකු හාමුදුරුවෝ වැඩියේ නැත්තම් සිදුත් ඉවරයි අපිත් ඉවරයි. ඒ නිසා ලොකු හාමුදුරුවෝ කිව්වා අපිට පන්සල් වත්තෙන් එළියට යන්න එපා කියලා. යන්න අවසර තියෙන්නේ පිරිවෙන්ට විතරයි. ඒකද මේ හිර කූඩුවේ දැම්මයි කියන්නේ? ඔව් ඉති, හිර කූඩුවේ දාලා වගේනේ. සෙල්ලම් කරන්න බෑ, වැවට යන්න බෑ, ඇවිදින්න බෑ. අනේ සුමංගල හාමුදුරුවනේ, අපිට දැන් මුකුත් කරන්න විදිහක් නැහැ. අපි ඔහේ බලන් ඉන්නවා. ටිකක් වෙලා බා, තේරුණේ බඩ විස්තරය කිව්වනේ. ඔව් කිව්වා. මොකද්ද බම් මේ පොඩියම් වගේ කරන වැඩ? මට අරේ කනක් ඇහෙලින්න නෑ. තේරුණේ නාහෙන් අඬනම ඇවිල්ලා ඔයාලගේ ප්‍රශ්න විසඳ දෙන්න කියලා. දවස් ගානකට පස්සේ මං ගෙදර ආවේ. මට ඉතින් වෙන වැඩක් තියෙන එකක් නෑ ඔයාලගේ ප්‍රශ්න විසඳන වැරෙන්න. උඹට අය ප්‍රශ්නයක් විසඳන්න නෑ, උඹ මේ වැඩ බලාගනි. බොහොම කිව්වට තෙරුණි මගේ ඔළුව කන ඔයාලගේ ප්‍රශ්න විසඳන්න කියලා. අනේ මන්ද, ඔබත් වෙලාවකට මහා පරාල ඇනයක්. විහිළුවක් කළේ තව එකක් තියෙනවා. සන්ක්‍රික් ගෙදර බොන බීමේක. ලොකු හාමුදුරුව පන්සල් වත්තෙන් එළියට යන්න එපයි කියන්නේ හේතුවක් ඇතුවනේ සෝරත. ඉතින් මට නම් කියන්න බෑ සුබෝධටයි සෝරතටයි පන්සල් වත්තෙන් එළියට යන්න කියලා ලොකු හාමුදුරුවන්ට අවසර දෙන්න කියලා. මේ ඉතින් ඒකට වෙන කරන්න දෙයක් නැද්ද අපේ හාමුදුරුවනේ? එහෙම යක්කු එළවන විදිහක් ඔබ වහන්සේ දන්නේ නැද්ද? අපේ ලොකු හාමුදුරුවෝ නම් ඉතින් දන්නව ඇති. ඒත් ඉතින් අපිට කියලා දෙන්නේ නැහෙනේ. අපේ ලොකු හාමුදුරුවෝ නම් මොනාද වගේක් දන්නවා. ඒත් කියලා දෙන්නේ නැහෙනේ. මම නම් ලොකු හාමුදුරුවෝ වගේ මන්තර දන්නේ නැහැ. මම නම් පිරිත් දන්නවා. යක්කු එළවන පිරිත් තියෙනවද?
යක්කු එළවන පිරිත් නෙමේ. යක්කු වැඳ වැඳ යන පිරිත් නම් තියෙනවා. අනේ අපේ හාමුදුරුවනේ, එහෙනම් අපිට කියලා දෙනවද? යක්කු වැඳ වැඳ යන එක හොඳයිනේ. හොඳයි සුවරත. මං කියලා දෙන්නම්කෝ යක්කු දමනය වෙන පිරිත. ඒ වුණාට ඇයි අපේ හාමුදුරුවනේ? ඒ පිරිත් සූත්‍රය දැම්මම සූරතටයි සුබෝධටයි දෙන එක හොඳද කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. අපි පාඩම් කරගන්න. කෝකටත් ඇඟට ගුණයිනේ. සුබෝධට පස්වග මහණුන්ගේ නම් ටික පාඩම් කරගන්න. දවස් පහක් ගියා. මම කල්පනා කරන්නේ මේ පිරිත් සූත්‍රය පාඩම් කරගන්න දවස් කීයක් යයිද කියලා. හරි. එහෙනම් මට දෙන්නකෝ අපේ හාමුදුරනේ. මම කොහොම හරි පාඩම් කරන්න. මට සූරතගේ සුබෝධගේ පන්තිභාර ගුරුවරුන්ගෙන් අහන්නේ නැතුව ඔය පිරිත් සූත්‍ර හිතුමනාපට දෙන්න බෑ. මම උන්වහන්සේලාගෙන් අහලම කියන්න. චන්දානන්ද හාමුදුරුවෝ නම් කැමති වෙයි. රත්නතිස්ස හාමුදුරුවෝත් කැමති වෙයි. මං අහලා බලන්නම්කෝ. උන්වහන්සේලා කැමති නම් මං ඒ පිරිත් සූත්‍රය දෙන්නම්කෝ. මගේ යාළුවාද ගයින යාළුවාද? උඹේ යාළුවා හිත තමයි මං උඹට බනින්නේ. පිටේ උන්ට බනින මට පිස්සුද බං? දැන් උඹත් හිතන්නේ මං වැරදි කියලානේ. ඔව්. උඹ වැරදි තමයි. ගයිනගේ හිත රිදුනා නම් දන ගහලා වැඳලා හරි සමාව ගන්න වැරෙන්න උඹ ලොකු පාඩ දාන්න යනවනේ. අනේ මේ මං මහා පාරේමලත් ඔයගේ දිගයි පනහට වැටෙන්නේ නැහැ. උඹේ මුල් ළමාවියේ සංවර්ධනය වෙලා නැහැ. ඉස්සෙල්ල වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න බලපන්. උඹ දන්නවද? දවසක් අපේ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් කියපු කතාවක්. මන් දන්නේ නැහනේ. අනික මොකට කියලාද නැහනේ. මං කොහමද ඉතින් විශ්වවිද්‍යාල ගියකෙ නෙමෙයිනේ. ඔබ විශ්වවිද්‍යාල ගියා නම් ඉතින් ඔය වගේ ගොන් වැඩ කරන්නේ නැහැ බං. ඔව්. මං වගේ විශ්වවිද්‍යාල ගියා නම් කරන්නේ ඔය වගේ ගොන් වැඩ නෙමෙයි. පිකටින්, වර්ජන, උද්ඝෝෂණ ඔවා තමයි ඉතින්. ඒකනේ උඹලා වගේ වුණ නැතු මං වගේම කැම්පස් කී. හරි හරි. දැන් හරි කැම්පස් එකේ ලෙක්චර් කියපු කතාව කියපංගෝ. පිරිමි කියන්නේ හොඳත් කරලා සොරිත් කියන જાතියක් ලුබා. ඇත්තට මේ කතාව ඇත්ත. අපි කොයිතරම් හොඳ කරත් අන්තිමට කියන්නේ සෝරි කියලා. දෙලුම්. මං තාම මේ තත්ත්වෙට වැටලා නැහැ. අනේ උඹේ තත්ත්වේ. උඹ දැන් ගමටම මගුල් කියලා එදාට ගමේ මාරු වෙන්නද හදන්නේ? පිස්සුද බං? මං කසාද බඳිනවා. මං එදාටම කසාද බඳිනවා. මොකද දැන් මං එනකන්වත් සිරිමැවට ඉන්න බැරිද? අපේ අයියා? ඔව් සිරිමැවන් ඔයාගේ අයියා තමයි. අපේ මහත්තයා එනකන් ඉන්න අපේ අයියා මෙහෙ ඉන්න පහය. මොකද කියන්නේ? උතලාලි සිරිමැවන්ව හොඳට අඳුන්වන්නේ. එයා මේ ගමට ආව නම් අපේ ගෙදර ඉන්න පහය. මහත්මයා මේ විකාරෙන් කියවනවද කොහෙද? විකාර නෙවෙයි නෝනේ. සිරිමෙවන් මෙහෙ ආවේ නැද්ද? එයාට මේ ගමට එන්න වෙන රාජකාරියක් නැහනේ. එයා එනවා නම් එන්න ඕනේ මගේ දුක සැප බලලා යන්න. සිරිමෙවන් කියන්නේත් මහා එක ජාතික මිනිහෙක්. දුක සැප බලනවට වැඩිය මිනිහට මේ ගමේ තව කරන්න වැඩ තියෙනවා. ඇත්ත. තෙරුණලත් එක්ක අයියගේ හිතේ තරහක් තිබුණා තමයි. තරහක් තිබුණා කියන්නේ? ඔයා කියන්නේ දැන් කියලා සිරිමැවන්ගේ හිතේ තරහක් නැහැ කියලාද? ඒත් ඉතින් මා එක්ක කතා කරේ ඒ සේරම තරහ මර අතහැරලා දාලානේ අපේ මහත්තයා. නෑ.
සිරිමිවන්ගේ ලේ හොලවපු කේන්තිය මිනිහගේ හිතේ තාම තියෙනවා. හැම දෙයක්ම සංසුන් වෙනකල් ඉඳලා වාඩුව ගන්න වගේ හදන්නේ. නෑ නෑ මං හිතන්නේ. නෝනේ නෝනේට එහෙම නොහිතෙන්නේ සිරිමිවන් නෝනගේ අයියාන්න. ඒත් ඒක නෙමෙයි ඇත්ත. මගේ අයියා උනත් වැරද්දක් කරා නම් මං ඒක වැරද්දක් කියලා පිළිගන්නවා. අපි මහත්තයා ඒක දන්නවනේ. එහෙනම් හිතාගන්න නෝනගේ අයියා වැරද්දක් කරන්න තමයි මේ ඇවිත් තියෙන්නේ. අයියා තෙරුණිලත් එක්ක තියෙන සේරම ප්‍රශ්න ඉවර කරගෙන අර ළමයව රට යවන එක නවත්තන්නත් මාවත් එක්කගෙන අර මෑණියු ළඟටත් ගියානේ. හරි. එහෙමනම් කියන්න සිරිමෙවන් මේ ගමටත් ඇවිල්ලා අපේ ගෙදෙට එන්නේ නැතුව පිටපාරින් මේ යන්න ගියායි කියලා. නෝනේ හොරකම හොරකම හිතේ තියෙන හොරකම. හරි. එහෙනම් ඉන්නකො බලන්න. මම මේකේ ඇත්ත නැත්ත හොයා ගන්න. කොහොමද? කොහොමද හොයන්නද? සිරිමෙවන්ට කෝල් කරලා අනේ අයියෝ ඔයා අපේ ගමට ආවද? ඇයි අපේ ගෙදරට ආවෙ නැති කියලා අහන්න දාදන්න. නෑ නෑ. මං අයියලා ගෙදරට කතා කරලා අහනවා අද එයා කොහෙද ගියේ කියලා. ඔන්නේ ඔන්නේ. එයා ආවෙයි කියලා හිට අනිත්ත වෙනකොට අපට දැනගන්න පුළුවන්. නෝනේ මම මෙච්චර දවසක් ඔයාගේ අයියා මේ ගමට ඇවිත් නටපු නෙයියාඩකම් ඇස්කම් පියන් බලන් හිටියා අහන් හිටියා. හැබැයි මේ සැරේ එයා තෙරුණිට මොනව හරි කරන්න ආවොත් එයා මගේ මතක හිටින පාඩමක් ඉගෙන ගන්නවා. SLT non-stop broadband ඉන්න වැඩිවන free loyalty data ඉන්න තැන දන්නවනම් මට කියන්න මං කොහොම හරි හොයාගන්නම්. එහෙම එක පාරට මේ දේ කරන්න බෑ දිසානායක මහත්තයා. සිඳු ඒ ගමන යන්නේ හරියටම ඒ ළමයා ඉන්න තැන හොයාගෙන සිටියමක් දිහා බලාගෙන යනවා වගේ නෙවෙයි. මම හිමේ